හරි අපි එන 2018 අවුරුද්ද වෙනකම් රචනා කතා කරා. අද අපිට තියෙන 2019 ශිෂ්‍යත්ව විභාගයේදී ආපු රචනාව. මේකේ තියෙන්නේ යහලුවා කළ උදව්ව මට තාම මතකයි. එහෙනම් මේක අතීත කාල වාක්‍ය ටිකක් තමයි තියෙන්නේ. මේක අපිට ලියන්න වෙන්නේ අතීත කාලේ. හරි. අපි චුට්ටක් අද කට්ටිය ලියපු රචනාව බලමු. කවුද කැමති ළමන් ලියපු පළවෙනි වාක්‍යයට? වාක්‍ය කියන්න කැමති කවුද? ඒ මම කියන්නද? ඔව් කියන්නකෝ වාක්‍ය. මම පිට්ටනියේ වැටුණු වෙලේ යාළුවා කළ උදව්ව මට තාම මතකයි. මම පිට්ටනියේ වැටුණු වෙලේ යහළුවා කළ උදව්ව මට තාම මතකයි. හොඳයි ඒක. තව වෙන කෙනෙක් පළවෙනි වාක්‍ය. ඒ පිටුවන් කිය මොකද්ද? පිටුවන් 74. සර් ඔව් මං කියන්නද? කියන්න. පන්සල නොගෙන පාසල් ගිය දවසේ බියෙන් සිටිය මම සැනසීමට මගේ අහලුවා පන්සලක් දුන්නෙමි. මගේ අහලුවා පන්සලක් දුන්නෙමි කියලා කියන්න බෑ. මගේ අහලුවා පැන්සලක් දුන්නේය. එහෙම වෙන්න ඕනේ. එතන වැරද්දක් තියෙනවා පුතේ. එක වැරදි. අනිත් අය වෙන කවුරු හරි? කියන්න පුතේ අනිත් අයගේ රචනා. පළවෙනි වාක්‍ය ලියපියව කියන්න. යහළුවා මට යහළුවා කළ උදව්ව මට තාම මතකයි. ඒක බෑවන අය. හා සර්. කොහමද? බල්ලෙකු සපකෑ අවස්ථාවේ මගේ යහළුවා මාහට උදව් කළේය. ඔව් දැන් මෙහෙමයි. යහළුවා කළ උදව්ව මට තාම මතකයි. මෙහෙමනි මාතෘකාව තියෙන්නේ. එතකොට අපිට අර තුනේම යහළුවා කරපු උදව්ව මට මතකයි කියලා කාරණේ ලියන්න ගියාම පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් අපි පළවෙනි වාක්‍යයේදී යහළුවා මට කරපු උදව්වක් ගැන මතක් කරන්න වෙනවා. ඔව් ඒ වාක්‍ය ගැටලුවක් නැහැ. බල්ලකු සපා කෑ අවස්ථාවේ යහළුවා මට කළ මට උදව් කළේය. එහෙම පුළුවන්. හරි තව කීප දෙනෙක් කියන්නකෝ වාක්‍ය ටික. දිවිචයේ වාක්‍ය කියන්න තව කතා කරමු අද පොඩ්ඩක්. අද එක මාතෘකාවක් තියෙන හින්දා අපිට වෙලාව තියෙනවනේ. සර් දැන් ආව කරන්න එක අපිට. හරි හරි මම කිව්වේ දැන් ලියපු රචනා ටික කියවන්න කියලා. පළවෙනි වාක්‍ය කියවන්න. සර් ගල්ස්ගේ දෙවෙනි වාක්‍ය කියන්නද? මං කියන්න තාම පළවෙනි වාක්‍යෙත් තව ටිකක් කියවගමුකෝ. ආරම්භයේ නැද තව ලීපු කට්ටිය. අනේ පුතේ මයික් එක ඔෆ් කරන්නකො. හරි අනිත් අයගේ දෙවෙනි වාක්‍යයත් කියමු කෙනා. මම ඊට පස්සේ ආදර්ශ රචනාවක් දෙන්නම්. මම කියන්න. කියන්න පුතේ.
मागे अतिंग अल्लागेन प्रथमाधार कमरेट रगेन गोस मगे तुवाल ऊ स्थानयट बेहेत दमुवाय ऐयद किला किव्वा ओ एक हरि एना ඊට පස්සේ අනිත් වාක්‍යයත් ඔයයි කියන්නේ. මම එදින ඇයට නැවතත් උපකාරයක් කිරීමට බලාපොරොත්තු උනේමි. යහලුවා කළ උදව්ව. තන පොඩි ගැටලුවක් තියෙනවා. එවිට මගේ සිතේ බිය නැති වී ඉමහත් සතුටක් ඇති විය. එවිට මගේ සිතේ බිය නැති වී ඉමහත් සතුටක් ඇති විය. යහලුවා කළ උදව්ව මම සදාකල් මතකයේ තබා ගත්තෙමි. පුළුවන්. හරි අපි තව මේ කතා කරන්න තියෙනවා නම් ගේපුවා ලියපුවත් කියනවා නම් කියන්න මම ඉක්මනින් මේ ගැන අදහස දැන් දෙන්නම් සර් ලකුණු දාන්නන්නේ ගෲප් එකට ඔව් හරි ඒක දාන්න මම අහන දැන් මේ ගැන තව මේ වාක්‍ය කියන්න ඉන්නවා නම් tag ගාලා කියමු හරි එහෙනම් අපි මේකේ මේ පොදු වාක්‍ය ටිකක් හදාගමුකෝ. අනේ අපිට දැන් අද දෙන මාස. ඔව් කියනවා ඉන්නවා. සර් මම එකක් කියන්න. කියන්න ඉක්මනින් කියන්න. මම පිට්ටනියේ සෙල්ලම් කරන සෙල්ලම් කරමින් සිටින විට මට මම ඇද වැටීමට තුවාල වූ විට මගේ යහළුවා ඇවිත් මාව කාගෙන ගොස් මට බෙහෙත් දමන සැටි මට තාම මතකයි. दिग तमाय प्रश्न पुते दिग वेडी कमाक ने मेहिमाई වනායි ඉස්සල්ලත් එකක් කිව්ව නේද මට එතකොට දැන් මෙතන යහලුවා කළ උදව්ව මට තාම මතකයි කිව්වම අපිට ලියන්න වෙන්නේ පුතේ යාළුවා මට කරපු උදව්ව එකක් උදව් නෙවෙයි එතකොට පළවෙනි වාක්‍යයෙන් ක උදව්වක් කියලා දෙවෙනි වාක්‍යයෙන් තව උදව්වක් ගැන කියන්න එපා ඒ උදව්ව ගැන දිගටම විස්තර කරමු අවසාන එකේදී මං යාට ඒ ගැන මතකේ තබා ගන්නවා ඒ කමතක කරන්නේ නැහැ කියන කාරණයක් කිව්වා කියන එක වඩා හොඳයි මේ අර අරම තමයි ලියවෙන්නේ නේද වනාය එතන ගැටලුවක් තියෙනවා පළවෙනි එක ලියු එකක් තව එක එකදී වෙන එකක් වෙන එක ගැටලුවක් තියෙනවා දැන් මම කියන්නද කියන්න එදින බීඑන් සිටි නිසා ඔහු මා දැනසුවේය ඊට පස්සේ කත් කියන්න කොහොම? ඉන්පසු මා ඔහුට ස්තුති කළේය. ඉන්පසු මා ඔහුට ස්තුති කළේය. හා. තව ලියපුවායේ. ඒකලා මම කියන්නේ නේ ලියුව මොනේ? हरी एना अभी मेहम कर
යහළුවා කළ උදව්ව මට තාම මතකයි. එහෙනම් අපි පළවෙනි එකේදී කියන්නකො මොකද්ද යාළුවා කරන්න ඇති උදව්වක් නිකන් අපි පොදු උදව්වක් හදලා ගමුකෝ. පොදු උදව්වක් ගමු. යාළුවා මොන වගේ උදව්වද කරන්න ඇත්තේ? පිට්ටනියේ වැටෙන වෙලාව. එහෙනම් මා පිට්ටනියේ වැටුණු වෙලේ වැටුණු අවස්ථාවේ මගේ යහළුවා මට උදව් කළේ මට තාම මතකයි. ඔව් එහෙමත් පුළුවන්. කළ සැටි මට තාම මතකයි. එහෙම කියලා කියන්නත් පුළුවන්. මා පිට්ටනියේ වැටුණු වෙලේ මගේ යහළුවා මට උදව් කළ සැටි මට තාම මතකයි. එහෙම ලියන්න පුළුවන්. අපි එහෙම ලියමු පළවෙනි වාක්‍යය. මේ උදව්ව මෙතනට ආව කැමති වෙන එකක් දාගන්න පුළුවන්. සර් පේන්නේ රතු පාට පැන් ලියන්නකෝ. සර් කිව්වනේ උදට අවස්ථාවේ කියලා දාන්න කියලා. හොඳයි නේ. වෙලේ කියද්දීන් වඩා අක හොඳයි. මා පිට්ටනියේ වැටුණු අවස්ථාවේ මතකයි. මා පිට්ටනියේ වැටුණු අවස්ථාවේ මගේ යහළුවා මට කළ උදව්ව මට තාම මතකයි. දැන් මේක ගැනම තමයි කියන්නේ. මොනවාද එයා කරන්න ඇති උදව්ව? ඇය මාව ප්‍රථමාධාර කාමරයට රැගෙන ගොස් මගේ තුවාල උස්ථානයට බෙහෙත් දැමුවාය. මෙතන ඇය කියන්නත් පුළුවන්, ඔහු කියලා කියන්නත් පුළුවන්. එතනදී ඔයා පිරිමි කෙනෙක් නම් නේද, කොල්ලෝ ටිකට පුළුවන් ඔහු කියලා පාවිච්චි කරන්න, කෙල්ලන්ට පුළුවන් ඇය කියලා පාවිච්චි කරන්න. යහළුවා එහෙම ගැටලුවක් නැහැ. ඒක ඕන කෙනෙක් දැන් තමන් පිරිමි ළමයේද ගැහැණු ළමයේද කියන එක පේපරේ බලන කවුරුත් දන්නේ නැහැ. විභාග අංකයක් විතරයි තියෙන්නේ. හින්දා ඇයද ඔහුද කියන එක ඕන විදිහක් ලියන්න ගැටලුවක් නැහැ. අපි ඇය කියලා පාවිච්චි කරමු, ඔහු කියලා පාවිච්චි කරා කියලා වැරද්දක් නැහැ. 2019 හින්දා මම මෙතනට ඈ කියලා පාවිච්චි කරනම් ඇය ගැටලුවක් නැහැ. හොඳේ ඒ දවස්වල පොඩි ඇය වැරදි කියන තර්කයක් ඒ දවස තිබුණා. ඈ මගේ අතින් අල්ලා, ඈ මගේ අතින් අල්ලා. සර් ඇය කියලා දන්න පුළුවන්? පුළුවන් ඈ ඇය පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මං ඈ කියලාම යොදා ගන්න හැදී මේක 2019 ඉඳ ඉතුරු අවුරුදු වල පොඩ්ඩක් ඔහොම එකක් බැලුපු ඉඳලා. ඔයාලට එහෙම ගැටලුවක් නෑ. ඈ ඈ දෙකම උත්තර කරගන්න. ඔව් කෙල්ලුවර කම නැද්ද? පුළුවන් පුළුවන්. ඔව් කෙල්ල යන්න පුළුවන්. හැබැයි අද අග ක්‍රියාපදයේ ඌට අනුව තියන්න. සර් ඈ කියලා ලියන්න පුළුවන් පුතේ. ඈ කියලා ලියන්න පුළුවන්. අල්ලා ගෙන ගොත් පුළුවන් පුතේ. ගෙන ගොස් මගේ තුවාල උස්ථානයට බෙහෙත් දැමුවායි.
දැන් මෙතන ඔහු නම් යදුවේ හරි දැමු ඒ කියලා ලියන්න හරි අපිට ඕන නම් තුන්වෙනි එකේදී යහළුවා මට කළ උදව්ව මට තාම කියන්න පුතේ චුට්ටක් කොමින්න හරි මේක මකන්නේ තුන්වෙනි එකේදී අපිට මොනවයි එකක්ද ලියන්න පුළුවන් ඉන්පසු ඇය මාව මාගේ පන්ති කාමරයට පරිස්සමින් නැරළුවාය ඔව් හැබැයි දැන් අපි පළවෙනි එකේ කියනවනේ උදව්ව මට තාම මතකයි කියලා ඕනි නම් මෙතනදී අපිට චූටි යෝජනාවක් කරන්නත් පුළුවන් मगे मतके में उदाव मगे मतके समदाम तीन वगे अदाहना पुलवा यहालुआ कल उदाऊ करप उदाऊ मटताम मतकाय मतकाय के पुते वर्तमान काली तो में करप इसर करप उदाऊ खाली करप उदाऊ तमाय विस्तर कल गया तुरे उदाऊ गेन हितर तमाय किया एक आपने मातृकालीन कल उदाऊ मगे मत से गले के टू अकुरक में सटहानुनी एम कुल अन्य मुदाई मैं इतना ऐ दान ना गेटलु अपने ऐ ये එදා මට කළ උදව්ව දැන් උදව් කියද්දී පාපිල්ල උදව්ව හල් කිරීම ඉන්නේ මගේ මතකයේ ගලේ කෙටු අකුරක් මෙන් වගේ කිව්වා නම් කමක් නැහැ මේ වගේ ඒ වගේ එකක් පුළුවන් නම් මෙන් කියලා දාන්න. සර් උදව්වට උපස් කම උදව්ව උපස්ථානේ උපස්ථානේ කියන්නේ වෙනස්. උදව්වම යොදු. උපකාරය. ඒක පුළුවන්. උපකාරය පුළුවන්. උපස්ථානේ වැඩදී දෙන්නට उपस्थान पुतिर उपस्थान करवागट की उदव करते रोगी उपस्थान करना उदव उपकार वाक्य की अन्ट पेहदल ने वाक्य उदवे उपस्थान मित्र दान के එහෙම බෑනේ මෙතන උපස්ථානේ දාන්න එපා එහෙනම් උදව්ව එහෙම නැත්තම් උපකාරය කියලා දාන්න උපස්ථාන කරනවා කියන්නේ මොකද්ද අජාපියත් අකන්න නෑ මේක විතරක් කතා කරන්නේ 21 අපි කතා කරේ නෑ 21 මම ඔයාලට දාන්න බැරුණා මේ රචනාව තමයි කතා කරේ හරි එතකොට ඔන්න මම මේක රචනාවක් දුන්නා හැබැයි මට අර රචනාවලදී අර අර පරණ ටික දෙන්නම් කිව්වට කීපයක් දාන්න බැරි වුණා ඉස්සරහ දවස් ටික අනිවාර්යයෙන් මේ ටික මේ ළමයි ලියපු ආදර්ශ වැකිමන් දෙනවා කිව්වනේ නේද එතකොට ඒවා ආශ්‍රයෙන් තමයි වෙනි වැඩි වාක්‍ය ටික ඔයාලට හදලා දුන්නේ එහෙම වැකි කීපයක් අනිවාර්යයෙන් ඉස්සරහට දාන්න ශ්‍රැකි වල මේ ශිෂ්‍යත් දාපු වැකි ටික දැම්මේ නැද්ද
ඔය එක තමයි එහෙම දාන්නම් ආදර්ශ රචනා ටිකුත් නැති අර ආපු ඒවට ලියපුවත් එහෙම ටිකුත් මං හොයලා වලට දාන්නම් ඔව් ඒ ටික අද ගෲප් එකට දාන්නම් අද රෑම වගේ දාන්නම් ටිකක් ඉතුරු ටික හෙට දාන්නම් එතකොට මෙහෙමයි මේ මේ අපි ආසන්න අවුරුදු වල ආපු රචනා ටික තමයි මේ කතා කළේ හරිද එතකොට මේ රචනා වල වාක්‍ය තුන විශේෂයෙන්ම හිතලා ලියන්න වෙනවා හරි දැන් පොදු උපදෙස් ටිකක් දෙන්නම් චුට්ටක් අහගමුකෝ අපි එතකොට මේ මේ තුන ලියා ගන්න වාක්‍ය ටික විශේෂයෙන්ම ලියන්න වෙනවා කියන කාරණේ වාක්‍ය තුනයි ඒ තුන වාක්‍ය තුනක් කියලා හිතලා ලියන්න වෙනවා දැන් අපි රචනාවක් වගේ දෙයක් ලියද්දී එක දිගටම වාක්‍ය වල ලියන් යනවනේ හැබැයි මාතෘකාවත් එක වාක්‍ය තුන පොඩ්ඩක් අර විශේෂ විදියට හිතලා මේක ලියන්න වෙනවා. හරිද? වාක්‍යින් වාක්‍ය තමයි පුතේ බලන්නේ. පොදුවේ බලලා ලකුණක් නෙවෙයි දෙන්නේ වාක්‍යයකට ලකුණු දෙකයි. ඒකෙදි තව විශේෂ කාරණයක් එදා මම highlight කරා. එක පිල්ලමක් හෝ එක අකුරක් අක්ෂර විඤ්ඤාසයක් වැරදි නම් එක ලකුණක් අඩු වෙනවා. ඒවා වැරදි දෙකක් තියෙනවා නම් ඒ වාක්‍යයේ ලකුණු දෙකම අහිමි වෙනවා. එන්ද ඊනකට උක්තාක්‍යතපද සම්බන්ධය ගැන හිතන්න වෙනවා නේද අක්ෂර විඤ්ඤාසය ගැන හිතන්න වෙනවා අදහස නිරවුල්ව ලියන්න වෙනවා ඊට පස්සේ අපිට දීපු මොන කාලයේ වාක්‍ය ටිකක්ද කියලා අපිට හිතන්න වෙනවා වචන අවමය දැන්නම් පුතේ දැන් පහකට නොවඩු විය යුතුයි කියලා කියන්නේ පහකට නොවඩු කියන්නේ අවම වචන පහ තිබුණා නම් ඇති ඉස්සර නම් පහකට වැඩි විය යුතුයි කියන්නේ හය කලින් වාක්‍යවල 2000 ඒ වගේ හයක් ඕනේ. හයක් විතර තියෙන්න ඕනේ. ඒකේ හයක් තියෙනවා. වාක්‍ය හයක් තිබ්බනේ. ඒකේ හයක් තියෙන පහකට වැඩි විය යුතුයි කියලා කිව්වේ. දැන් කියන්නේ පහකට නොවැඩු විය යුතුයි. එතකොට අවම වචන උපරිම පහයි අවම පහයි ඉතනින් එහාට වැඩි වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් වචන දාන යන්න එපා. එතකොට අර අපේ අදහසත් එක වැරදිලා වරදින්න පුළුවන්. රූල් දෙක දෙනවා. රූල් දෙකම කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විරාම ලක්ෂණත් එක්ක නිවරදුව මේක ලියන්න වෙනවා. නැන්දා මේ රචනාවලදී පුතේ සාමාන්‍යයෙන් 1.2 ලකුණු 6න් 6ම ගන්න ළමයි ඉන්නේ. 180 ගානක් ලකුණු 0.2 රචනාවලට ළමයි ගන්නෙ. ශිෂ්‍යත්වයට යන ළමයිගෙන් ගත්තම 180 ගානකටම ලකුණු 0.2 හම්බෙලා තියෙනවා. නැන්දා මේකේ බරපතලකම අමාරුකම තේරෙනවා. නැන්දා අපිට තව ලකුණු 92ක් තියෙනවා පේපරේට. ලකුණු 2ක් අත් අකුරු වලට එතකොට ඔය අත් අකුරු කියන කාරණේ හැදිලා තියෙන්නේ වෙනවා පුතේ කොච්චර ලස්සන රචනා ලිව්වත් අත් අකුරු ටික කැතයි නම් අකුරු ටික හරියට ලියා ගන්න බැරි නම් පිල්ලම් ටික හරියට ලියවෙන්නේ නැත්නම් ඔය ලකුණු හය හම්බෙන්නේ නැහැ. එද එක තමන්ගේ අත් අකුරු ටික ලියන විදිහ හදලා තියා ගන්න වෙනවා. ඊට පස්සේ දිගටම රචනා ලියන්න කම්මැලි නැතුව. බය වෙන්න එපා රචනා ලකුණු හම්බුනත් නැතත් දිගටම රචනා ලියන්න. රචනා ලියනකොට තමයි පුතේ රචනා පුළුවන් වෙන්නේ නේද? නැතුව අපි ඕක නිකන් හැමදාම රචනාවත් ඇරියෝ මම අර කලින් ළමයටන් චුටි කතාවක් කිව්වා චුටි අලිපැටියෙක් හිටියලු මේ අලිපැටියා ගැට ගහලා තිබ්බලු මේ පොඩි ලණුවකි මු පොඩි කාලේ උත්සාහ කරලා ලණුව කඩන් යන්න බැරුණා හරි දැන් මු ලොකුයි හැබැයි ඌ ගැට ගහන්නේ අර ලණුවෙන්න තමයි මිනිස්සෙක් බලන් හිටියා නිකන් නිකන් විහිළුවක් වගේ මහා සද්දන්ත අලියෙක් පොඩි ලණුවකින් ගැට ගහලා ඉන්න දැන් සයිතිකාරයෙන් අහනවා අර වගේ පොඩි ලණුවකින් ගැට ගහලා කොහොමද අර අලියා ඉන්නේ අනිවාර්යෙන්ම කඩන් යයි නෑ ඌ කවදාවත් කඩන් යන්නේ නැහැ කොහොමද ඊට පස්සේ විස්තරේ කිව්වට පස්සේ පොඩි කාලේ මූ උත්සාහ කරා බැරි වුණා දැන් අලියාගේ හිතේ තියෙන මූට කඩන් යන්න බෑ කියලා මේක අලියා කවදාවත් උත්සාහ කරන්නේ නෑ අර කඩන් යන්න ඌ හිතන්නේ බෑ කියලා ඒ වගේ අපි සමහර වෙලාවට රචනා ලියද්දී අපිට රචනා ලියන්න බෑ කියලා අපි හිතර දාගන්න රචනා ලියන්න බෑ අපිට රචනාවට ලකුණු නෑ මට බෑ ඒව හිතර දාගත්තම් පුතේ අපි කවදාවත් උත්සාහ කරන්නේ නෑනේ බැරිද පුළුවන් සමහර ඉංග්‍රීසි විෂය ගත්තම මට ඉංග්‍රීසි බෑ මං ඉංග්‍රීසි වචන දන්නේ නෑ සමහර දන්න වචනයක් මේ ඇවිල්ලා තියෙනවා උත්සාහ කරලා ලියවන හරියනවා උත්සාහ කරන්නේ ඒ වගේ රචනාවලදී ගොඩක් අය එහෙම දුර්වලකමක් තියෙනවා මට බෑ කියලා හිතේ තියානිනවා ආන්නේ ඒක වෙනස් කරලා ගන්න වෙනවා ආකල්ප වෙනස් වෙන්න ඕනේ හිත වෙනස් වෙන්න ඕනේ නැත්තම් අර අලිපැටිය පොඩි කාලේ මේ පොඩි ලණුවේ ගැට ගහලා හිටියා වගේ තමයි ලොකු කාලේ තේකෙන්න ගැට ගහන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේ ඔයාලටත් ඉතාල සල් රචනාව දුන්නත් ලකුණු හම්බෙන එකක් නැහැ.
ලියන එකක් නැති වෙන්නේ. එහෙම නැතුව ලියව නැහැ. මෙතන ඉන්නේ බහුතර ලියනවා. එක්කෙනෙක් දෙන්නෙක් කර බහුතර රචනා ලියනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන පන්තියක් ගත්තම දැන් ළමයි 25ක් ඉන්නවා නම් අද පහවසර 20 ගානෙන් රචනා 20 ගානක් මන්ට කියවුන්නේ. හතර වසර පන්තියක් ගත්තම ඉන්නේ ළමයි 30ක් විතර සම්බන්ධ වෙනවා රචනා 20ක් විතර තමයි දාලා තියෙන්නේ. ඒතර 10ක් විතර මග අරිනවා. මං හැමෝගේම රචනා කියවනවනේ. හරි. එහෙනම් අපි වැඩේ ඔතනින් නතර කරනවා. දැන් 5යි 4යි දෙක සම්බන්ධ කළ රචනා වැඩේ ගියානේ. සම්බන්ධ කරන මේ නතර කරනවා. ඔව් පාසල්. මේ එතකොට ආයේ තව ඉස්සරහාදී වැඩවලදී මං ඔයාලව සම්බන්ධ කරනවා. එතනදී අපි සම්බන්ධ වෙමු. මං එහෙම link එවන්නම්. ආයේ ඉස්සරහා දවස්වලදී එක එක විශේෂ වැඩ කරන තැන්වලදී සම්බන්ධ කරන්නම්. ආසේ.